ආපු රෙසිපි එක ඕගොල්ලන්ට පාර අඩු කරන ඩයට් ප්ලෑන් එකට කෑම එක හදන්න යන්නේ මේ බෝන්චි වලින්. ඉතින් බෝන්චි වලින් කොහොමද බර අඩු කරගන්නේ, බෝන්චි කොහොමද ඔයාලගේ බර අඩු කරගන්න ඩයට් ප්ලෑන් එක ඇතුළට යොදාගන්නේ කියන කාරණා ගැනත් මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු මේ රසමරස ඩයට් කෑම වල හදාගන්න කොහොමද කියලා. ඉතින් මේකට මට අවශ්‍ය වෙනවා බෝන්චි කරල් 15ක් විතර. ඒක අරගෙන මේ විදිහට හොඳට වොෂ් කරලා ඔක්කොම කරලා මම දෙකට කපා ගන්නවා. බෝන්චි වල දෙපැත්තේ තියෙන දාර ටිකත් ඔයගොල්ලෝ හොඳින් අසුද්ධ කරලා තමයි ගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ දෙකට කපා ගන්නවා. අපිට කෑමට ගන්න පුළුවන් මෙන්න ලේසි වෙන විදිහට. ඊට පස්සේ පෑන් එකක් හීට් වෙන්න තියලා ඒකට පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි කාලක් වගේ එකතු කරගන්නත් පුළුවන්. නැත්තම් ඔයාලට එයා ෆ්‍රයි එකක් තියෙනවා නම් ෆ්‍රයි කරගන්නත් පුළුවන්. ඉතින් මේ විදිහට බෝන්චි ටික ඊට පස්සේ එකතු කරගන්නවා. වතුර ගතිය නැති වෙලා ඩ්‍රයි වුණාට පස්සේ තමයි මෙහෙම එකතු කරගන්නේ. ඊට පස්සේ මේක අර තෙල් එකේ චුට්ටක් හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න ඕන. බෝන්චි ටික ෆ්‍රයි වෙගෙන එද්දී මම ඒක සීසන් කරගන්නවා හිමාලයන් පිංක් ලුණු සහ ගම්බිරිස් ස්වල්පයක් එකතු කරලා. ඉතින් ඒක ඕගොල්ලෝගේ රසායනෙ එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ ටික හොඳින් කලවම් කරගෙන මේක හොඳට බෝන්චි වලට වැදෙන්න පොඩක් කව කරලා තියාගන්නවා විනාඩියක් විතර. ඊට පස්සේ වත් කරගෙන වතුර ස්වල්පයක් මේකට එකතු කරගන්නවා. වතුර ස්වල්පයක් කියන්නේ වතුර මේ සැහැන්නක් වගේ එකතු කරගෙන හැඳ දෙකක් වගේ එකතු කරන් චුරක් කව වෙලා තියෙනවා. එතකොට ස්ටීම් වෙවි මේක හොඳින් ෆ්‍රයි වෙනවා. දැන් බෝන්චි ටික හොඳට ෆ්‍රයි වෙලා තියෙන්නේ මේ බලන්නකෝ හරිම ලස්සනයි. බෝන්චි වල කලර් එක පාට වෙනස් වෙන දෙන්න එපා. බෝන්චි වල ගුණ රැකගෙන තමයි අපි මේක උයා ගන්න ඕන. දැන් බෝන්චි ටික හොඳින් ෆ්‍රයි වෙලා මේ විදිහට තියෙනවා. ඉතින් බෝන්චි කියලා කියන්නේ බර අඩු කරගන්න අපිට කෑම වලට ගොඩක් උදව් වෙන කෑමක්. මේකෙන් අපිට අමතර සොලියුබල් ෆයිබර් තන්තු ඒ වගේම ප්‍රෝටීන් අපිට ලබා දෙනවා ශරීරයට. එතකොට ඔයාලට ගොඩාක් වෙලා යනකම් බඩකින් හැදෙන්නේ නැති නිසා මේක අපිට ගොඩාක් උදව් වෙනවා බර අඩු කරගන්න. ඒ වගේම උදරේ වටා තියෙන මේ දේ දහනය කරන්නත් මේකේ තියෙන මේ සොලියුබල් ෆයිබර් අපිට උදව් වෙනවා. ඉතින් ගොඩාක් හොඳ පෝෂදායි බර අඩු කරගන්න ඩයට් ප්ලෑන් එකට යොදා ගන්න පුළුවන් හොඳ කෑමක් තමයි මේ බෝන්චි කියලා කියන්නේ. ඉතින් අපේ බෝන්චි ටික දැන් රෙඩි. අපි බෝන්චි ටික පෑන් එකෙන් ඉවත් කරගන්නවා. මේක උදේ දවල් රාත්‍රී ඕනම කෑම වේගකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ පෑන් එකටම පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි භාගයක් නැවතත් මම එකතු කරගන්නවා. ඉතින් ඔයාලට ඒකට එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මම මේ කඩේ තියෙන ඩ්‍රම් ස්ටික් තියෙන්නේ අනේ ඒ වයින් දෙකක් තමයි ෆ්‍රයි කරගන්නේ. මේ වෙනුවට ඕගොල්ලන්ට පුළුවන් චිකන් බ්‍රෙස්ට් එකක් උනත් ෆ්‍රයි කරගන්න. ඔයාලගේ කැලරි ලිමිට් එක ඇතුළත. ඉතින් මගේ කැලරි ලිමිට් එක ඇතුළේ මට මේ වගේ දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ටත් දෙකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ ඩ්‍රම් ස්ටික් හරි මීට් බෝල්ස් සොසේජස් ඒ වගේ දෙයක් ඔයාලට මේකට ආදේශක විදිහට යොදා ගන්න පුළුවන්. ඉතින් ඒක හොඳට ෆ්‍රයි වෙන්න දෙන්න දෙපැත්ත හරව හරව. ඉතින් ඔයගොල්ලෝ මේකෙදි තෙල් පාවිච්චි කරන්න අවශ්‍ය නැත්නම් ඔයාලට මේක අවන් එකේ බේක් කරගන්න පුළුවන්. නැත්නම් එයා ෆ්‍රයි එකේ ෆ්‍රයි කරගන්නත් පුළුවන් තෙල් පාවිච්චි කරන්න නැතුව. නැත්නම් ඔයාලට පුළුවන් මේ විදිහට පෑන් එකේ ෆ්‍රයි කරගන්නත්. ඊට පස්සේ මම සේම් පෑන් එකටම බිත්තර එකක් එකතු කරගත්තා. ඒකත් මේ විදිහට ෆ්‍රයි කරගන්නවා. අමතර තෙල් පාවිච්චි කරේ නැහැ. අර තෙල් තේ හැඳි භාගේ තමයි මේ හැම එකම කුක් කරගන්නේ. ඉතින් බිත්තරෙත් හොඳට ෆ්‍රයි වෙන්න දෙනවා. බිත්තර එකත් හොඳට ෆ්‍රයි වුණාට පස්සේ අනිත් පැත්ත හරව ගන්නවා. නැත්නම් ඔයාලා කැමති විදිහට ඔයාලගේ බුල්සයි එක එග් බුල්සයි එක හදාගන්න පුළුවන්. ඉතින් මම එකට සෝල්ට් පෙපර් චුට්ටකුත් එකතු කරගෙන ඊට පස්සේ මේක ෆ්‍රයි කරගෙන පෑන් එකෙන් ඉවත් කරගන්නවා. ඉතින් ඒක කන්න මම ටොමැටෝ සෝස් පාවිච්චි කරා. මේක හෝම්මේඩ් ටොමැටෝ සෝස් එකක්. ඉතින් ඔයාලට ලෝ කලර් ටොමැටෝ සෝස් ඔන්ලයින් බයි කරන්නත් පුළුවන්. නැත්නම් ඔයාලට ගෙදරදී හදාගන්නත් පුළුවන්. ගොඩාක් අඩුවෙන් ෂුගර් තියෙන සෝස් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් තමයි ගොඩක්ම හොඳ. ඉතින් අපි හදාගත්ත බෝන්චි එවැගේම ඩ්‍රම් ස්ටික් සහ එග් බුල්සයි එක මෙතන තියෙනවා. ඉතින් මේක හරිම රස ඒ වගේම බඩ පිරෙන කෑම වේලක්. මෙතන ඕගොල්ලොන්ට පේන විදිහට තව ඔගලන්ට ස්පිනෑෂ් එකැන් නිවිති ඒ වගේ දේවල් වනත් පාවිච්චි කරන්න පුළන් සලාද කොල ටිකක් නැතන් ඔයාලට තව සැලඩ් එකක් පැත්තකින් තියාගන්න පුළන් මේකත් එක කන්න. නමුත් මම මේක මේ විදිහට කෑවත් ගොඩක් බඩ පිරෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්න. මම හිතනවා අද වීඩියෝ එකටත් ඔයාලා කැමති ඇති ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න. කවිද ඩෑඩ් ෂේප්
මගේ channel එක subscribe කර නැත්නම් මේ වගේ තවත් රසවත් diet recipes ඔයාලාගටම ගෙන්න ගන්න මේක subscribe කරලා තියාගන්න all bell icon එකත් press කරලා ඉතින් තවත් දවසක හමුනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක් පරිස්සමින් ඉන්න